මෙම ශාක පරපෝෂිත වටපණුවා මෙලොයිටිගයින් ග්‍රැමිනිකෝලා විශේෂයට අයත් වන අතර උන්ගෙන් හානි වූ විවගාවන් පෝෂණ ඌනතාවය නිසා ඇතිවන පත්‍ර කැහපෑයට සමාන පැහැයක් ගන්නා අතර ශාකය කුරුවීමක් දක්නට ලැබෙනවා. මෙම රෝග ලක්ෂණ වටපණු හානිය නිසා ඇති වූවක් නම් එවැනි ගොයම් ගස්වල මුල් අග සුදු පැහැති ගැටිති හටගෙන වක් වූ හොකී පිත්තක ස්වරූපයක් ගන්නවා. බඩඉරිඟු, මෙනේරි, කුරක්කන්, සෝගම්, තිරිඟු වැනි බෝගද එමෙන්ම ඉලුක්, කුඩමැට්ට, ගොජරවාලු, වල්කරාඹු, ඇටවරා හා කලාඳුරු වැනි පැලෑටිද වීවගාවට අමතරව මෙම වටපණු විශේෂයට ධාරක ශාක වෙනවා. මෙම වටපණුවා පියවියසට පෙනෙන්නේ නැති අතර ගොයම් ශාකයේ මුල් තුල අභ්‍යන්තර පරපෝෂිතයක වශයෙන් ජීවත් වෙනවා. ගැහැණු වටපණුවා ප්‍යාස් ගෙඩියක හැඩය ගන්නවා. වටපණුවා මුල්වල අභ්‍යන්තර පටක ආහාරයට ගන්නා අතර ඌ විසින් පිටකරන රසායනික ද්‍රව්‍ය නිසා මුලේ ගැටිති හට ගන්නවා. මේ නිසා මුල්වල වර්ධනය දුර්වල වී ජලය හා පෝෂණ ද්‍රව්‍ය අවශෝෂණය අඩාල වීමෙන් ගොයමේ වර්ධනය බාල වී අස්වැන්න අඩු වෙනවා. අප පාරිසරික තත්ත්වයන් යටතේ මෙම මූල ගැටිති වටපණුවාගේ ජීවන චක්‍රය සම්පූර්ණ වීමට සති 3-4 වැනි කාලයක් ගත වෙනවා. මූල ගැටිත්තක ගැහැණු සතුන් 6-15 අතර ජීවත් වෙන අතර මෙම සතුන් බිත්තර 500ක් 800ක් අතර ප්‍රමාණයක් දමනවා. මෙම වටපණුවාගේ ජීවන චක්‍රය බිත්තරය, කීට අවස්ථා 4ක් සහ සුහුමුල් අවස්ථාවලින් යුක්තයි. පළමුවන කීට අවස්ථාවද බිත්තරය තුල ගත කරන අතර දෙවැනි කීට අවස්ථාව බිත්තරයෙන් පිටතට පැමිණ වෙනත් මුලක් ආසාදනය කරනවා. එතැන් සිට සම්පූර්ණ ජීවිත කාලය ගත කරන්නේ මූල ගැටිත්ත තුලයි. පිරිමි වටපණුවා පමණක් සුහුඹුල් අවධියට පත් වූ පසු පස තුලට ගමන් කරනවා. වටපණු හානියෙන් ගොයම ආරක්ෂා කර ගැනීම සඳහා ගොයම් ශාකයේ වර්ධනයේ දුර්වල වීමක් හෝ පත්‍රවල කහවීමක් ඇතොත් පැලකීපයක් ගලවා මුල් සෝදා පරීක්ෂා කරන්න. එමෙන්ම වටපණුවාගේ බෝවීමට අහිතකර පරිසරයක් පවත්වා ගැනීමෙන්ද හානිය පාලනය කරගත හැකි. වටපණු හානිය ඇති වූ කුඹුරු අස්වැන්න නෙලීමෙන් පසු අඟල් 8ක් පමණ ගැඹුරට සීසා හිරු එළියට නිරාවරණය කරන්න. අධික හානිය දක්නට ලැබුණු ස්ථානවල බිම් සැකසීමට පෙර දහයියා යොදා පුළුස්සා දමන්න. මෙමගින් මූල ගැටිතිවල සිටින වටපණුවන් විනාශ කළ හැකි. බිම් සැකසීමෙන් පසු නියර හොඳින් සාදා ජලය රඳවා ගන්න. ගොයම් ගසේ මනා වර්ධනයක් සඳහා කුකුල් පොහොර, කොළ පොහොර වැනි කාබනික පොහොර සහ අකාබනික පොහොර ප්‍රශස්ත මට්ටමින් යොදන්න. මෙම පරිසරය වටපණුවන්ගේ බෝවීමට අහිතකර වේ. නියර සහ අවට වල් මර්ධනය කර වගාව පිරිසුදුව තබා ගන්න. ගොවි උපකරණ පාවිච්චියට පෙර සෝදා පිරිසුදු කර ගන්න.